අනුගාමිකයන්ගේ පටන් අරහත්ඵලලාභී උත්තමයන් දක්වා ප්‍රමාණිකව ඒ ඒ අයගේ ඥාන මට්ටමින් ලබන දෙයක්ද නැත්නම් අරහත්ඵලයේ සමග සමහර විශේෂ උත්තමයන්ට පහළවන ඥාන විශේෂයක්ද ඒක ඒ ඒ පුද්ගලයා අතීත සංසාරේ පුරුදු පුහුණු කරගත්ත දේවල් අනුව තමන් හදාගත්ත දේ තමන් වතුරාගත්ත දේ තමන්ට උරුම වන්නා වාගේ වැඩක්. ඉතින් ඒක නිසා මේක එක මොහොතකින් ලබාගත්ත දේකුත් නෙමෙයි. අපි දැන හෝ නොදැන හෝ අතීතයේ කළ කී යම් යම් දේවල් නිසා ආගත්ත දැනගත්ත දැකගත්ත තේරුම්ගත්ත දේවල් නිසා තමන්ටම මේ ඥාන කියන ඒවා නොයෙකුත් විවිධ ආකාරයේ බුද්ධ ඥාන තමන් තුළ ඇති වෙනවා. ඉතින් ඒවා නොයෙක් ආකාරයක විග්‍රහ කරලා විස්තර කරලා කියන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. දැන් මේ ඥාන අරහතුන් වහන්සේට බුද්ධත්වයටපත් වූ එහෙම නැත්නම් අරහත් බුද්ධත්වයටපත් වූ සියලුම උදවලුන්ට මේ ඥාන තියෙනවා අරහතුන්ට. හැබැයි මොකද නැත්තේ ප්‍රකාශ කරලා අනුන්ට පෙන්වල පහදල දීමේ ශක්තිය නැහැ. එතකොට මොකද නැත්තේ ශක්තිය? මේ පඤ්ඤපණ, පට්ඨපණ, විභජන, විවරණ, උත්තරණිකම් වෙන ශක්තිය නැහැ. ඒක සමාන නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් අරහත්ත්වයටපත් වූ සියලුම උත්තමයන් මේ බුද්ධ ඥාන ලබාගෙන තියෙනවා. හැබැයි තව කෙනෙකුට දැන් පසේ බුදු කෙනෙක් ගත්තාම හොඳටම පැහැදිලි වෙනවා. පසේ බුදු පියාණන් වහන්සේ ඔය අරහතුන් වහන්සේලා සියලුම දෙනා එක සමාන බුද්ධ ඥාන තියෙනවා. මොකද්ද නැත්තේ? මොකද්ද බැරි? අනුන්ට වචනයට නගා ප්‍රකාශන ශක්තිය, ප්‍රකාශ කිරීමක්, විග්‍රහ කිරීමක්, විස්තර කිරීමක් කරන්න බෑ. ඒකයි වෙනස. ඒක නිසා දැන් සත්‍යවිභංග සූත්‍රයේ පැහැදිලිවම මේ සරිතාංගු ප්‍රකාශ කරා. මේ ආචිකන දේශනාව පඤ්ඤපණ, පට්ඨපණ, විභජන, විවරණ, උත්තරණ සම්බන්ධයි. මෙන්න මේ කරුණු මේ පියවර හයම තියෙනවා නම් අන්න සම්පූර්ණයෙන් විග්‍රහ කරලා විස්තර කරලා බෙදලා ඔක්කොම කරන්න පුළුවන්. ඒක තමයි ශක්තිය. ඒ නිසා දැන් හැම කෙනෙක්ම මේ බුද්ධ ඥාන අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි නැත්තේ ඒ බුද්ධ ඥාන තව කෙනෙකුට විස්තර කරලා විස්තර කරලා මේ ප්‍රකාශ කිරීමේ ශක්තිය හැම කෙනෙකුටම එක ආකාර නැහැ. ඒ තමන්ගේ අර අතීත ශක්තියින් අනු. දැන් සමහර විටක යම් කිසි කෙනෙක් අතීතයේ බුදුවරු 7-8 මේ ධර්මය ආලා නැවත නැවත ප්‍රගුණ කරන නැවත නැවත ආවර්ජන කරන නොයෙකුත් ආකාරයට මේක හොඳට පැහැදිලිව දතා සුතා විචතා පරිච්ඡා මනුෂිකරවතා කියලා ආකාර වශයෙන් නොයෙක් පියවරයන්ගේ ප්‍රගුණ කරලා පුහුණු කරලා බුද්ධ කරලා පටාන කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක බලන්න. එහෙම කෙනෙකුට මේක එක පාට මේ ජීවිතින් ගැටක් තියෙන ප්‍රකාශ කරන්න, පැහැදිලි කරන්න, විග්‍රහ කරන්න, විස්තර කරන්න, සංසන්දනය කරන්න, ආවර්ජනය කරන්න ඔක්කොම කරන්න පුළුවන්. ඒකයි දෙන්නේ.